පාෂාණමය ග්‍රහලෝකවල පරිණාමය විමර්ශනය කිරීමේ අරමුණින් ඉන්සයිඩ් ලෑන්ඩර් නම් රොබෝ යානය අඟහරු වෙත යවුනේ 2018 දීය. ඉතින් මෙම යානයට භූකම්පන මාපකයක් ඇති අතර මේ යානය මගින් අඟහරු ග්‍රහයාගේ භූකම්පා 1319කටත් වඩා වැඩි ප්‍රමාණයක් ග්‍රහණය කරගෙන ඇත. ඉතින් මෙම භූකම්පන නම් කර ඇත්තේ මාස් ක්වේක් ලෙසයි. 2022 වර්ෂයේදී මෙම ඉන්සයිඩ් මෙහෙයුම අවසන් වූ අතර එමගින් ලබාගත් දත්ත විශ්ලේෂණය කිරීමේදී අඟහරු ග්‍රහයාගේ අභ්‍යන්තරයේ සාගරය ඒ හා සමාන ජලධාරිතාවක් තිබූ බවට මේ වන විට අනාවරණය කරගෙන තියෙනවා. අඟහරුගේ ද්‍රව ආශ්‍රිතව අයිස් සහ වායුගෝලීය ජලවාෂ්ප පවතින නමුත් අඟහරුගේ ද්‍රව ජලය තිබූ බවට සොයාගත් පළමු අවස්ථාව මේ වේ. මේ සඳහා පෘථිවියේ තෙල් සහ ගෑස් සොයා ගැනීමට යොදා ගන්නා ක්‍රමයක් භාවිතා කර ඇති අතර මෙමගින් අඟහරුගේ භූකම්පන තරංග ගමන් කරන්නේ කුමන මාධ්‍යයක් හරහාද යන බව පසුව මොවුන් විශ්ලේෂණය කළ තියෙනවා. අඟහරුගේ මතුපිට පෘෂ්ඨයේ සිට කිලෝමීටර 10ත් 20ත් අතර ගැඹුරකින් ජලය තිබූ බවට ආවරණය වී තිබෙනවා. කෙසේ වෙතත් වසර බිලියන 3ක පමණ සිට කාන්තාරයක් ලෙස පැවති අඟහරු ග්‍රහයා තුළ පැවති ජලයට සිදු වූ දේ කුමක්ද පිළිබඳව පරීක්ෂණ පැවැත්වීමට නියමිතයි. අඟහරු ග්‍රහයාගේ මතුපිට පෘෂ්ඨයේ රැලි සහිත හැඩමගින් එහි ගංගා සහ විල් තිබූ බවට විද්‍යාඥයන් මේ වෙනකොට අනුමාන කරලා තියෙනවා. කෙසේ වෙතත් අඟහරු ග්‍රහයාගේ වායුගෝලය අහිමුනේ කෙසේදයි ගැටලුවක් පවතින අතර වායුගෝලය අහිමිවීම යනු ජලයේ අවසානය බවයි විද්‍යාඥයන් අනුමානය කරන්නේ. ඉතින් මේ හා සම්බන්ධ ඔයාගේ දැනුම තියෙනවා නම් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාගෙන එනත් අමතක කරන්න එපා. අදට ගිහින් එන්න. සුබ දවසක්.